අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 අයිටින් ප්‍රවෘත්ති සමගින් මම චරිත දරංචිය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනී ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කලුගංග ජලාශයේ දියවර මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇමති මංගලගේ අභියෝගය මේ කොරිඩෝවක් පෙන්වනවා මුළු ලංකාවේ මේ ඇමරිකන් කොරිඩෝවකට පාවා දෙන්න හදනවා මේ කොරිඩෝව තියෙන පිටුව පෙන්වුවොත් මම නම් ඒ මොහොතේම දේශපාලනයෙන් ඉල්ලාස්සෙ MCC ගිවිසුම ගැන ඇමරිකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක් වැඩිහිටි දීමනාව ඉහළ නංවන බව සජිත් කියයි MCC කිවිසුම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බිල්ලෙක් මවාපාන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ එම කිවිසුම හරහා රටේ ඉඩම් ඇමරිකාවට අත්පත් වන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි. දැන් MCC බිල්ල එහෙම නැත්නම් තවත් ඇමරිකන් විරෝධී භීෂණයක් බීතිකාවක් මේ රට තුළ ඇති කරන්නට සුපුරුදු පරිදි මේ අය උත්සාහ කරනවා. මේවා ඔක්කොම එන තැනක් දන්නවා නාමල් රාජපක්ෂ මහත්මයාගේ සමාජ මාධ්‍ය හරහා මේ කියනවා. මේ කොරිඩෝවක් පෙන්වනවා මුළු ලංකාවේ මේ ඇමරිකන් කොරිඩෝවකට පාවා දෙන්න හදනවා. ලංකා ඉතිහාසයේ මහා පාවාදීම කියලා මේ එක එක විදිහට එක එක දවසේ මේ අය දානවා. පර්ෂයකට අතිකාරම රුපියල් 180ලු. බර්චර්සයක් ඇමරිකාවට දෙනවලු රුපියල් 180යි 7 ගණනුත් කියනවා 180යි 7 දක්වා ඊට පස්සේ ඒවට රවට්ටන්න මිනිස්සු බෝඩ් ලෑලි අල්ලගෙන පාර දෙපැත්තේ තියෙනවා මේ කොරිඩෝව තියෙන පිටුව පෙන්වුවොත් මම නම් ඒ මොහොතේම දේශපාලනයෙන් ඉල්ලාස්සෙන කිසිම කොන්දේසියක් දාලා නැහැ කවදාවත් මේගොල්ලන් කොන්දේසි මීටි සෙලලා දාලත් නැහැ දාන්නෙත් නැහැ හැබැයි මම එක කතාවක් එක අහපු එක හොඳයි කොන්දේසියක් තියෙනවා ඒ කොන්දේසිය තමයි මේ රටේ මානව අයිතීන් රකින්න ඕනේ මේ රටේ ජනමාධ්‍ය නිදහස රකින්න ඕනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ මොකද මිලේනියම් චැලෙන්ජ් කොම්පැක්ට් කියන්නේ ජනාධිපති ජෝර්ජ් බුෂ් ජූනියර්ගේ සංකල්පයක් එදා 2004දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වොෂින්ටන් නුවරදී ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා හමුණ වෙලාවේ තමයි මේ මිලේනියම් චැලෙන්ජ් මේ ප්‍රධානය ලබා දෙන්නට තීන්දු කරේ. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව පෙරළුණා. ඊට පස්සේ 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ විගස ඒ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා හැටියට එතුමා මට කිව්වා ඇමරිකාවට ගිහිල්ලා MCC එක ලබා ගන්නේ කොහොම හරි කියලා. නොවෙම්බර් මාසේ එතුමා ජයග්‍රහණය කරේ ජනවාරි 8වෙනිදා මම ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා කොන්ඩලීසා රයිස් රාජලේකම්තුමිය හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කළා ඒ අය ඒ වෙලාවේ එකඟ වුණා 2006 සෙප්තැම්බර් මාසේ ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සැසිවාරයට මහින්ද රාජපක්ෂ එනකොට නිව්යෝක් නගරයේදී ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා සහ අපේ ජනාධිපතිතුමා මේක අත්සන් කළා නමුත් ජනවාරි මාසයක් සෙප්තැම්බර් මාසයත් අතරේ තමයි මේ ලංකාවේ සුදු ඇන් සංස්කෘතිය ආරම්භ වුණේ. මේ කාලය තුළ තමයි දේශපාලන ඝාතන වෙන්නට ආරම්භ වුණේ. මිනි මැරුම් සිදු වුණේ. ජූලි අගෝස්තු වෙනකොට කොන්ඩලීසා රයිස් මහත්මිය මට දුරකථනයෙන්ම කතා කරලා කිව්වා සමාවෙන්න අපි කනගාටුයි. නමුත් දැන් මේ රටේ තියෙන තත්ත්වය යටතේ ඔබ රටට මේක ලබා ගන්නට හිමිකම් නැහැ කියලා. ඒක නැති වුණා. ඊට පස්සේ තමයි යලිවතාවක් 2015දී අපි සාකච්ඡා කරලා ලබා ගත්තේ. එතකොට එකම කොන්දේසිය තමයි අපේ රටේ මානව අයිතීන් සුරගන්න ඕනේ, ජනප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. අන්න ඒ වගේ අපේ ආණ්ඩුව ඒ හැම එකක්ම කරපු නිසා තමයි මෙයා මේ තරම් උනන්දුවෙන් මේ මුදල අපිට ලබා දෙන්නේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමරිකා එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතියක් හෝ බදු අයිතියක් නොලැබෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ආධාර කිවිසුම ක්‍රියාත්මක වන අවුරුදු 5ක කාලය පුරාවටම ව්‍යාපෘති සියල්ල අධීක්ෂණය හා කළමනාකරණය ශ්‍රී ලංකාව සිදු කරන බවයි එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. MCC සංවර්ධන ආධාර ප්‍රදානයට අනුව ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවන අතර එය අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය එක්සත් ජනපදයේ මෙම නිවේදනය මකින් අගය කර තිබෙනවා.
රතවාහන තදබදය අවම කිරීම, කොළඹ පොදු ප්‍රවාහන සේවේ වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම හා ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීම යටතේ ශ්‍රී ලාංකිකයින් මිලියන 11කට ප්‍රතිලාභ සැලසෙනු ඇති. ලබන 16 වනදායින් පසු ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම අත්සන් කිරීමට හා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන බවත් ගිවිසුමේ කෙටුම්පත මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති අතර එය සමාලෝචනය කිරීමට ශ්‍රී ලංකා ජනතාවට අවස්ථාව ඇති බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින් උපවාසයේ නිරත වූ පූජ්‍ය උඩුතුඹුර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත ලිපියක් යොමු කිරීමට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා කටයුතු කළා. ඒ සමග එම ගිවිසුමේ පිටපතක්ද උන්වහන්සේ වෙත යොමු කර තිබෙනවා. රටේ අභිවෘද්ධියට අයහපතක් වන කරුණු එම ගිවිසුමේ ඇතුළත් වන්නේ නම් ඒ පිළිබඳ සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසයි චරිත රත්වත්තේ මහතා පූජ්‍ය උඩුතුඹර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම උපවාස භූමියේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක සඳහන්ව ඇත්තේ මිලේනියම් නගර සංවර්ධන සහයෝගීතා සැලැස්මට එරෙහිව උන්වහන්සේ උපවාසයේ යෙදෙන බවයි. එහෙත් එම ගිවිසුමේ නිවැරදි නම සහස්‍ර අභියෝග සහයෝගීතා ගිවිසුම බවයි චරිත රත්වත්තේ මහතා මෙම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ උණුසුම් තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක හිරු මාධ්‍ය ජාලය තවදුරටත් පක්ෂග්‍රාහීව කටයුතු කරමින් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු විකාශය කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිතුමාට ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු සොයාබලා ඊට නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි. ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වූ දා සිට හිරු මාධ්‍ය ජාලය එක් අපේක්ෂකයෙකුට වාසිත දුවන ආකාරයට පක්ෂපාතීව කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම දේශපාලන වැඩසටහන් ප්‍රවෘත්ති හා දැන්වීම් ප්‍රචාරය කිරීමේදී සිදුවන පක්ෂග්‍රාහීත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම පැමිණිලි ඉදිරිපත් කළද ඔවුන් මේ දක්වා නිසි පියවරක් ගැනීමට කටයුතු කර නොමැති බවද එම ලිපියේ සඳහන් වනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මෙන්ම එහි සභාපතිවරයාටද කීප වරක්ම පැමිණිලි කළද මේ දක්වා නිසි පියවරක නැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. එවැනි වැරදි සහගත තොරතුරු ජනතාව අතරට ගලා යාම මගින් ඡන්දදායකයන්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් වන බවද මහලේකම්වරයා පෙන්වා දෙනවා. කාන්තා සනිපාරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ මතු ඇති කතා බහ ඉදිරියට ගෙන ගොස් එහි සාධනීය ප්‍රතිඵල කාන්තාවට අත්කර දිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහනාම මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ. රොෂාන් මහනාම මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කරන්නේ කාන්තාවගේ ජීව විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් සියවස් ගණනාවක සිට අප සමාජය පසුගාමීව කටයුතු කරන බවයි. කාන්තා ගැටලු රහසිගතව හා ලැජ්ජාවෙන් කතා කිරීම හේතුවෙන් මේ වන විට සමාජ හා සංස්කෘතික වශයෙන්ද රට ගමන් කර ඇත්තේ පහළ මට්ටමකටයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට පමණක් සීමා නොවිය යුතුයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යනු අධ්‍යාපනය, සෞඛ්‍ය සහ රැකියා අවස්ථා සඳහාද කාන්තාවන්ට සමාන ප්‍රවේශයක් ලබා දීමයි. දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේදීද 52%ක් වූ මෙරට කාන්තා බහුතරයට අවස්ථාව ලබා දිය යුතුයි. ස්ත්‍රියට යහපත් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පුරුෂයින් වන අපට වැදගත් කාර්යභාරයක් ඇති බව දියණියන් තුන්දෙනෙකුගේ පියකු ලෙස තමන් විශ්වාස කරන බවද රොෂාන් මහනාම මහතා පෙන්වා දෙනවා. වර්තමාන ඩිජිටල් ජනගහනය අතර මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය දැනුමක් ලබා දීමට පැඩ්මෑන් හැෂ්ටැග් මෙවන විටත් සමත්ව තිබෙනවා. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මෙරට සියලුම කාන්තාවන්ට පහසුවෙන් ලබා දීමට සහතික වන ඕනෑම මුලපිරීමකට තමාගේ සහයෝගයද ලබා දීමට පොරොන්දු වන බවයි රොෂාන් මහනාම මහතා ඔහුගේ ෆේස්බුක් පණිවුඩේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බණ්ඩාරවෙල පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. එකරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ මම තැදුනේ නිදහස් අධ්‍යාපනයේ. මම ඉගෙන ගත්තේ ලංකා විශ්වවිද්‍යාලේ. මමත් කැමති
මේ අධ්‍යාපන ක්‍රමය තවත් දියුණු කරන්න. එන් මොකද්ද ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ? අපි විශ්වවිද්‍යාලයට තෝරන ඉසෙට්ස්කෝ විභාගය අහෝසි කළා. ඒ වෙනුවට පාසල් මට්ටමේ තෝරගත්තා. අපේ මේ විභාගය අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒත් හැම රටකම විශ්වවිද්‍යාලයට තෝරන්නේ ජාතික විභාගෙකි. ඒ ජාතික විභාග ප්‍රතිඵල අනුව අපි අධ්‍යාපන විද්‍යාපීඨ වලින් මේ ගුරුවරු පුහුණු කළා කලට වෙලාවට පාසලට යවනවා. දැන් මේක නැවතුණා මොකද පාසලට වෙන්නේ? නෑ, අපි ඔක්කොමලට උපාධිය දෙනවලු. දැන් මේ ජනාධිපති අපේක්ෂකයා දන්නේ නෑ අධ්‍යාපන විද්‍යාපීඨයට ගියාම ඩිප්ලෝමාවක් ලබා ගන්නවා විතරක් නෙමෙයි, උවමනායට උපාධියකුත් ලබා ගන්න පුළුවන්. ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ සියල්ලම දෙන්නේ. ඉතින් මේක දන්නේ නැත්තම් දැන් කියනෝ මට ඕනේ මේ අධ්‍යාපන විද්‍යාපීඨ වහන්නලු. අද ලංකාවේ අධ්‍යාපන සේවයේ උවමනාතරන් ගුරුවරු අපි ලබලා දීලා තියෙනවා. මේ කාලෙම ලබලා දීලා තියෙනවා. අන්න ඒකයි මම මතක් කරන්න ඕනේ. මේ රටේ අනාගතය ආරක්ෂා කරන්න නම්, මේ රටේ නිදහස අධ්‍යාපනය ආරක්ෂා කරන්න නම් නොවැම්බර් 16 වෙනිදා චන්දබෝල්ට ගිහින් හංසයලංගින් කතරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියලා මම කියනවා. වැඩිහිටි සහනාධාරයේ රුපියල් 3000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මදුල්ල වියලුව නගරයේ පැවති ජන හමුවතෙක් වෙමින් ඒ මහතා කියා සිටියේ වැඩිහිටියන් සුරකීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. අමාත්‍ය හරින් ප්‍රනාන්දු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට එක්වුණා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියලුම යෝජනා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියා. පෞද්ගලික ව්‍යවසායකත්වය, පෞද්ගලික ව්‍යාපාර සාර්ථක කරන්නට අපිට දිය හැකි උපරිම ශක්තිය අපි ලබා දෙනවා. වැඩිහිටි පරපුර අපි සුරකින්නට ඕන, අපි ආරක්ෂා කරන්නට ඕන. ඒ වැඩිහිටි පරපුරට අපි කළගුණ දක්වන්නට ඕන. ඒ නිසාම වැඩිහිටි දීමනාව අපි රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරලා ඒ වැඩිහිටි අයට සමාජ ආරක්ෂණය ලබා දෙන්නට කටයුතු කර. අපි රාජ්‍ය සේවක පරපුරට සලකනවා. අපි විශ්‍රාමික පරපුරට සලකනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගේම සිතිවිලි, මගේම අදහස්. කවුරුත් ලියලා දුන්නු එකක් නෙවෙයි. වසර 25ක පොදු ජනතාවත් එක්ක පොදු ජනතාවගේ දහඩිය සුවඳ හඳුනාගෙන සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් අවබෝධ කරගෙන මම ඒක රාශී කරගත්තු ඒ අදහස් උදහස් වලින් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය වෙලා තිබෙන්නේ. 16 වෙනිදා තමුන්නාන්සලා රටේ පොදු ජනතාවගේ දුක හඳුනන ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට අනිවාර්යෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලුම යෝජනා මහ පොළවේ දියත් කරන්නට මම අනිවාර්යෙන්ම කැප වෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. බදුල්ල ඌවපරණගම අඹගස්සෝව මහජන ක්‍රීඩාංගණයේදී තවත් ජන හමුවක් සංවිධානය කර තිබුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මෙරට සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය සඳහා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවයි මෙම ජන හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. රටේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නට අපි රටේම නිපදවන භවභෝග නිෂ්පාදන පාවිච්චි කරලා රටක් හැටියට අපි අපේ නිෂ්පාදන අපනයන කරන්නටත් අපි වැඩපිළිවෙලක් යොදනවා. අද වගාවට අවශ්‍ය
බීජ අලවල මිල ඉහළ මට්ටමක තිබෙන නිසා බීජ අලවලටත් යම් කිසි සහනයක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. සුළු අපනයන භෝග වගාවලට වග කියන රාජ්‍ය ආයතනයක් දෙපාර්තමේන්තුවක් අදටත් අපේ රටේ නැහැ. 16 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම කරන පළවෙනිම දේ තමයි සුළු අපනයන භෝග වගාව වෙනුවෙන් ගම්මිරිස් කරාබුණටි කුරුඳු යනාදී වශයෙන් ඒ වගාවන් වෙනුවෙන් සුළු අපනයන භෝග වගා අධිකාරියක් මං අලුතෙන්ම ආරම්භ කරලා ගම්මිරිස් වලට වෙනත් සුළු අපනයන භෝගවලට ස්ථාවර මිලක් ලබා දීලා ගම්මිරිස් ප්‍රති අපනයනය සහ මුලින්ම 17 වෙනිදා ඉඳලා තහනම් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු හුදු දේශපාලන පොරොන්දු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළින් ඒ සියලු දේ යථාර්ථයක් බවට පත් කරන බවයි ඒ මහතා වැඩිතුරටත් ප්‍රකාශ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් කලවාන නගරයේ පැවැත් වූ ජනරැලයකට එක්වමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මම ගිය හැම ප්‍රදේශයකම මම අහුවාම මොකද්ද තමුන්නාන්සලාගේ තියෙන ප්‍රශ්න කියලා ඒ අය කියන්නේ අපි ප්‍රශ්න විසඳ ගන්නම් අපේ රට බේරලා දෙන්න කියලා. ප්‍රථමයෙන්ම කාන්තාවන් තමයි කියන්නේ සර් අපේ රටේ ආරක්ෂාව අපිට හදලා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රජයක් තුළ පළමෙනි අවුරුද්දම සියලුම උසස් පෙළ සමත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම සනාථ කරනවා. ඒක සමහර අයනෝ කරන්න පුළුවන්ද කියලා. අපි යුද්ධ හමුදාව අවුරුදු දෙකක් ඇතුළත 1,03,000 වැඩි කරා. යුද්ධ හමුදාවක් වැඩි කරන්න පුළුවන් නම් විශ්වවිද්‍යාලවලට ලක්ෂයක් ඇතුළත් කරගන්නට බැරි මොකද? මේක කරන්න පුළුවන්. එච්චර විතරක් නෙමෙයි අපි යටිපතුළු පහසුකම් ආචාර්යවරුන් බඳවා ගන්නවා විතරක් නෙමෙයි කලාංශෙන් උගත් අයට තොරතුරු තාක්ෂණය වැනි පාඨමාලාවලට ඇතුළත් කරලා ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් රැකියාවන් වලට යන්න අපිට ඒක කරන්නට පුළුවන්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියලු දේම ප්‍රායෝගික වැඩසටහනක්. මේවා හුදෙක් මැතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් කරපු පොරොන්දු නෙවෙයි. ඇතැම් පිරිස් MCC කිවිසුම හරහාද දේශපාලන වාසය ලබා ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිතුර අපේක්ෂක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. එම බලවේගයේ අනුරාධපුරයේ අද පැවැත් වූ ජනරැලියට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික ජනබලවේගයේ සංවිධාන කර තිබූ මෙම රැලියට විශාල පිරිසක් එක්ව සිටියා. ජනරැලිය පැවැත්වුණේ අනුරාධපුර නව බස් නැවතුම් පොළ පරිශ්‍රයේදී. මේ ඇමරිකන් එක්සත් ජනපදයත් සමග මේ මිලේනියම් ගිවිසුම අත්සන් කරන මංගල සමර වීරල ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳුර කියනවා මේ ගිවිසුම මාර ගිවිසුම. මේ ගිවිසුමෙන් අපට මිලියන 88,000ක් ලැබෙනවා. අපි රටේ පාරවල් හැදෙනවා. අපි රට මාර සංවර්ධන උතුරා යන ගිවිසුමක් ලෙස ගිවිසුම අත්සන් කරන්න බැදී සිටින සජිත්ගේ පාර්ශ්වයේ තියෙනවා. ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා නේද මහින්ද තාම කියලා නෑ මොකෝ ගෝඨාභය කියලාත් නෑ. නමුත් ඒගොල්ලගේ කසකරුවන්ට පහුගිය දවස් දෙකේ මම දැක්ක කියනවා මේක මාර ගිවිසුම අක්කර 20 ලක්ෂයක් වගේ විශාල ප්‍රමාණයක් පර්චස් එක රුපියල් 180 ගානේ ඇමරිකාවට පවරන්න හදන්නේ. මේ නිකන් මැදින් මොකද කොරිඩෝවා කදනවලු තාප්පවලින් වෙන් වෙන පත්ත පළබුරු. මේ දෙකම බුරු. මේ ගිවිසුමේ කියන වර්ගයේ මාර සුරංගනා ලෝකයක් ඇදින්නෙත් නෑ. මේ ගිවිසුමේ පෙන්නන වර්ගයේ මහා බිල්ලෙක් ඇදින්නෙත් නෑ. ඒක අපි තේරුම් ගන්න. සෝ මේ ගිවිසුම් පිළිබඳ අපේ ස්ථාවරය. මේ ගිවිසුමේ අපේ රටේ ඉඩම් නීති වෙනස් කරන්න කියලා ඇමරිකාව අපිට සල්ලි දෙනවා. එතන ප්‍රශ්නයක් තිබෙනවා. එකපාර මේ ගිවිසුමක් ගැන කුලප්පු වෙලා තින්නේ ඇයි? ඒත් රාජපක්ෂ මුකුත් කියන්නේ, ගෝඨාභය මුකුත් කියන්නේ, මේ දේශපාලන. තවත් දේශපාලන කිහිපයක් දැන්.
කාන්තා සනීපාරක්ෂාව ගැන සජිත් පාර්ශවයෙන් ගෙනෙන යෝජනාවලට ගෝඨාභය පාර්ශවය නිහඬව සිටින්නේ ඔවුන් තුළ ඇති පුරුෂාධිපත්‍ය හේතුවෙන් බව එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික චමීර පෙරේරා මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ඉඩම් පවරා දීම පිළිබඳව මේ ගෝඨාභය මහත්තයා නම් අපිට කියන්න එපා. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ. ඉඩම් පවරලා දුන්නේ සින්නක් කරව. මොකද කතා කළේ? මොන මාධ්‍යද කතා කළේ? අද මේ මාධ්‍ය දෙක අපි දන්නවා මේ මාධ්‍ය දෙක පුදුම විදියට මේ MCC ගිවිසුමෙන් මුළු රටම විනාශ වෙනවා කියලා කෑ ගහනවා. මොන මාධ්‍යද කෑ ගැව්වේ? ඔය කියන මාධ්‍ය කෑ ගැහුවද? ඔය කිසිදු මාධ්‍යයක් ලිව්වද? ඔළුව හංගන් හිටියේ රාජ්‍ය වාදයට විරුද්ධව තප්පුලන එමල් වීරවංශ උදේගම්මන්පිල මොනවද කතා කළේ? කවුරුත් දන්නේ නැත. දන්නේ අවුරුදු 10කට පස්සේ වාසුදේව නානායක්කාර අවිල්ල කියන්නේ යකෝ අපිටත් කොලේ වහලනේ මේවා දීලා තියෙන්නේ කියලා ගෝඨාභය. නාවික හමුදාව පුද්ගලිකකරණය කළේ වෙන ඒවා නෙමෙයි. මේ රටේ සමුද්‍ර ආරක්ෂාව බාර හිටියේ නාවික හමුදාව. ඒකෙන් නාවික හමුදාවට ලාභයක් ලැබුණා. මුදල් ලැබුණා. ඒක කැබිනට් පත්‍රිකාවක් ගෙනලා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ හිතුමතේට තමන්ගේ යාළුවෙකුගේ සමාගමට ඇවන්ගාඩ් එකට ලියලා දුන්නා. වාසුදේවනායකර මොකද කිවි? ඔක තියෙනවා තාම සමාජ මාධ්‍යවල. මං ඇහුවා ගිහිල්ලා මහින්ද රාජපක්ෂගෙන් ඇයි මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ? එතකොට ගාලා hina වෙලා කිව්වයි කියලා. ඔය ඇමරිකන් සිටිසන් කෙනෙක් තවත් ඇමරිකන් සිටිසන් කෙනෙක් එක්ක අත්සන් කරපු ගිවිසුමක් නේ. අන්න එහෙම කිව්වේ. දැන් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඊයේ තාමත්ම සාර්ථක සමුළුවක් තිබ්බා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් අපි සහභාගී වුණා. විශාල නියෝජිත පිරිසක් පළාත්වලින් ඇවිල්ලා හිටියා. මේ ආවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කිව්වා අස් කරනවා. මන්ත්‍රීකම නැති කරනවා. චන්ද්‍රිකා මැතිනියට කිව්වා ඔබේ පාක්ෂිකත්වය තහනම් කරනවා. මේ සියල්ල කියද්දී තමයි අතිවිශාල ජනතාව ආවේ. ඒ ඕන් නියෝජනය කරනවා ලක්ෂ ගණනක් ජනතාව ගම්මන්ටමේ. යක්ෂයා දොර ළඟ ඉන්නකොට හිනාවෙවි සමච්චල් කළ වැඩක් නැහැ. රක්ෂා පරාජය කරන්න ඕනේ. මේක විහිළු කරන්න අවස්ථාවක් නෙමෙයි. මේක භයානක අවස්ථාවක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි දිනාගත දේශපාලන අවකාශය මේ සියල්ලම අනුතුරේ තිබෙන අවස්ථාවක් මේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දක්වන කලාකරුවන්ගේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. ලාල් වීරසිංහ, සංජීවනී වීරසිංහ ඇතුළු කලාකරුවන් පිරිසක් ඊට එක්ව සිටියා. ජාති දෙක තුනකට සතුටින් ජීවත් වෙන්න බැරි කමක් නැහැ. අපි ආගම් වශයෙන් වෙන් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ආගම අදහන්න. තමන්ගේ ජාතික සංස්කෘතියට ගරු කරන්න. ඒකට අපි විරුද්ධ නැහැ. තමන්ට ඡන්දයක් දුන්නා කියලා මේ රටේ දේශපාලඥයෝ හිතන්නේ නරකයි. මේක අපිට සියලු බලය දීලා තියෙනවා කි. මේක මේ රට අයිති අපේ අනාගතේ උපදින දරුවන්ට, මේ රටේ ජනතාවට. දේශපාලඥයෝ ඒක මතක තියාගන්න ඕන. මේ රටේ ජනතාව විහිළුවකට ලක් කරන්න එපා. තමුන්නාන්සෙල විතරක් නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. මේ රටේ බුද්ධිමතුන් ඉන්නවා. මේ කතා කරන කලාකරුවන්ට මඩ ගහන්න එපා. මේ අපි සත්කාරයක් සත්භාවයෙන් කරන්නේ. සුදත්ත වගේම මගේ දරුවන් ඇමරිකාවේ ඉගෙන ගන්නවා. දැන් කට්ටියක් කියන්න පුළුවන් මේ රටේ මිනිස්සු දුක් විඳිනකොට ඔයාගේ දරුවෝ විතරක් ඇමරිකාවේ ඉගෙන ගන්නවා නම් ඔයාට මොකද්ද තියෙන අයිතිය මේක ගැන කතා කරන්න කියලා. එක්කෙනෙක්ද දෙන්නේද ඔහොම කියලා තියෙනවා දැක්කමං. ඔබ පදිංචි ඇමරිකාවේ කියලා මතක තබා ගන්න. යම්කිසි දෙයක පොඩි කොනක් අල්ලගෙන නොදන්න දේවල් ඔබ කතා කරන්න එන්නේ. මම අවුරුදු ගාණක් ඇමරිකාවේ පදිංචි නැහැ. ගිය අවුරුද්දේ තමයි මම ඇමරිකාවට ගියේ. අම්මා කෙනෙක් හැටියට ඕනම අම්මා කෙනෙක්. මම ඔබට කියන මුළු ලංකාවෙම ඉන්න අම්මලා සතුටුයි අපිට නොලැබිච්ච දෙයක් අපේ දරුවන්ට දෙන්න පුළුවන් නම්. ඉතින් මගේ දරුවෙක්ට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අවස්ථාවක් ශිෂ්‍යත්වයක් පිටරටක ලැබුණා නම් ඊට කෙනෙහිලිකම් කරන්න එපා. අපිට මේ රට ගැන කතා කරන්න තියෙන අයිතිය නැතිකරන්න ඔබට කිසිම අයිතියක් නැහැ. මොකද අනිකක ශාරියා විශ්වවිද්‍යාලය පිළිබඳ මට හිතන අවබෝධය අනුව මම පොඩි දෙයක් කියන්නම්. ඔබ අහපු නිසා දැන් යම් කිසි රජයක් පවතිනකොට විශ්වවිද්‍යාලයක් හෝ මොකක් හරි කරන්න මම ගිහින් යෝජනාවක් කරොත් මම මෙහෙම හොඳ විශ්වවිද්‍යාලයක් අපේ මුස්ලිම් දරුවන්ට කියමුකෝ. ප්‍රසන්න ඒ ළමයිනුත් ඉගෙන ගන්න ඕනේ. මුස්ලිම් කියලා නැහනේ ආණ්ඩුකාරවරු හැමෝම බැබලෙන තත්ත්වවල අපේ රටේ ඉන්නවනේ දමිලා. ඒකේ ભેදයක් නැහැ. නමුත් මම ගිහලා යෝජනාවක් කරොත් කවුරු හරි ජනාධිපති තුමෙන් දැල මෙන්න මේ විදිහට අපිට ෆන්ඩ්ස් එනවා පිටරටවල් වලින් හොඳ විශ්වවිද්‍යාලයක් කරනවා කියලා ඔහුගේ තනතුර සහ ඔහු වටා සිටින පිරිස කියන දේවල් ඒ ලියකිවිලි බලලා සමහර විට අවසරය දුන්නට ඒ ඉස්කෝලේ හදාගෙන යනකොට ඒ අවසරයක් දුන්නා හෝ ඒ යම් කිසි දෙයකට මෙවන් දෙ මේ අන්තවාදී වැපිරෙන කාර්යයක් වෙනවා කියන දෙයක් මුලින්
තිබෙන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් අපි දන්නේ නැහැ ඒ ගැන. පුරුදු ගානකට කලින් එක්තරා වෙළඳ දැන්වීමකට මට ආරාධනා කරා. ඒ වෙළඳ දැන්වීම එක්තරා සනීප ආරක්ෂකතුමාවක් වෙනුයි. සාමාන්‍යයෙන් මේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරේ නැහැ. අපි මේ වචන අපි කිව්වේ නැහැ. නමුත් දැන් කියනවා මොකද ජනාධිපති අපේක්ෂකෙක්ම කිසිම ලැජ්ජාවක් නැතුව මේ දේවල් අපේ ගෑනුන්ට නිකන් දෙන්න හදනවා. මගේ රටේ කාන්තාව ඔබ මේ හැම දෙයක්ම මේ යැපෙන මානසික තත්වයකට අනේ වඳින්නන් තල්ලු කරන්න එපා. බිරිඳගේ සනීප ආරක්ෂකතුමා ආරන් දෙන්න මහත්යට මේ සිංහල පිරිමින්ට අපි කියනවා කාන්තාව ලැජ්ජ බය දෙක නැති කරා ඔබතුමා මේ දැන්වීම මට ආවම ලක්ෂ ගානක මුදලක් මට දෙනවා කියලා කතා කරා. මම ටිකක් ලැජ්ජ බය දින කාන්තාවක හැටියට මම හිතුවා මං නිල්මිනි මේක කරනවද මං මම්මගේ සැමියා එක්ක කතා කරාම ඔවයි මොකද්ද වැරද්ද කාන්තාවන්ට ශාරීරික වශයෙන් අපි වැඩිහිටියන් වශයෙන් මේ දෙන දේ මේ කාන්තාව කියන්නේ අම්මා කෙනෙක් ඔයා මේ දැන්වීම කරන්නේ කුඩු විකුණන්න හෝ මත්පැන්න හෝ සිගරට් එකක් විකුණන්න නෙමෙයි ඒක ඔබ කැමති නම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මම මේ දැන්වීම හරි ලස්සනට කරා දුවණියක් එක්ක දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතාගේ ආරක්ෂකයන් විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණින් දෙදෙනෙකු තැලිකම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගිනිකත් හේන පොල්පිටිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා ගමන්ගත් රථපෙළ අවහිරවර ලෙස ගමන් කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිටිය සම්බන්ධයෙන් ගිනිකත් හේන පොලිසිය පරීක්ෂණ සිදු කරමින් පවතින අපි සූදානම් යලිත් ඒ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතාගේ ආරක්ෂකයන් විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණින් දෙදෙනෙකු තැලිකම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගිනිකත් හේන පොල්පිටිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා ගමන්ගත් රථපෙළ අවහිරවර ලෙස ගමන් කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිදුවීම සම්බන්ධයෙන් ගිනිකත් හේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අයිතෙන් ප්‍රවෘත්ති තුලින් ඔබට ගේන්නට අපි සූදානම්. ජාතික ආගමික සංවිධාන අද පත්ව තිබෙන තත්ත්වය ඉතාම කනගාටුදායක බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රීවර්ණසිංහ මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. විශේෂම මේ ජාතික ආගමික සංවිධාන අද පත් වෙලා ඉන්න තත්ත්වයේ පිළිබඳව අපි කනගාටු වෙන ඔවුන් තමන්ගේ අතට අහු වෙන දෙයකින් ගහලා දානවා මේ වෙලාව. මොකද ඔවුන්ට පේනවා මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ ඔවුන් පල්ලම් බහිමින් ඉන්නවා. විශේෂයෙන්ම අද ඔවුන් කිසියම් ආකාරයක මානසික පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ මානසික පසුබෑම ඇති වෙන්න කිසියම් විදියට මේ උතුරු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සහය සජිත් ප්‍රේමදාස මැතිතුමාට පළවීම සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි වික්ෂෝපයට පත් වෙලා ඉන්නේ. ඒ වගේම වික්ෂිප්තභාවයට පත් වෙලා ඉන්නේ. ඔවුන්ටත් ඒ පුරවැසියන් විදියට ඡන්දයිතිය තියෙනවා ඔවුන් කැමති අපේක්ෂකෙක් තෝරගන්න. දැන් ඒ සහය දීම සම්බන්ධයෙන් මේ සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථන දීලා මේ ඒ කියන්නේ අතවසෙම මේ අය උත්සාහ කරන්නේ මේ තුලින් රට බෙදන්න. ඒ කියන්නේ සමාජීය වශයෙන් වාර්ගික විභේදනයක් ඇති කරන්න හදන. දැන් ඒ අයට ලැබෙනවා නම් ඒක හොඳයි. ඒක දේශප්‍රේමී, ඒක ජාතිමාමකයි, ඒක ජාතිප්‍රේමී. එතකොට රට ඒකීය වෙනවා. අපිට ඡන්දය දෙන්න ඉදිරිපත් වෙනකොට දෙමළ ජනතාව එතකොට රට බෙදෙනවා. රට ෆෙඩරල් වෙනවා. උතුරු නැගෙනහිර වෙන් වෙන්න යනවා. ඉතින් මෙන්න මේ වගේ තර්කයක් අද මේ අය ගොඩනගලා තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ කරගෙන යන බොරුව වංචාව රැවටිල්ල නතර කරන්න. දැන් ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එම සංසදයේ නියෝජනය කරන මැති ඇමතිතුරුන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණින්ගේ සහය ලබා දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. පළවෙනිම ඇතිවන ප්‍රායෝගික ගැටලුව කොහොමද වසර 70ක් පමණ ඉන්න පුද්ගලෙක් මේ තාරුණ්‍ය හැඟීම් කොහොමද තේරුම් ගන්න කියලා දරුණු ප්‍රශ්නයක් තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තරුණ ප්‍රඥප්තියක් ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවේ අනාගතයේ සම්මත කරගෙන ඒක නීතියක් බවට පත් කළා. ඒ නීතිය ක්‍රියාත්මක නොවනවා නම් අපිට අධිකරණයේ නඩු මාර්ගයකට පවා පත් වෙන්න පුළුවන් මට්ටමට හොඳ
අනාගතයක් තරුණයොන්ට නිර්මාණය කරන්න පුළුවන් තරඟට ඇවිල්ලා ඉන්නවා. ස්ථීර වේදිකාවකට ඇවිල්ලා තමන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ. විශේෂයෙන් ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද කියන එක. ටැක්ස් එක අඩු කරනවා. හැබැයි ටැක්ස් එක අඩු කරාම ඒ ටැක්ස් එකකින් ලැබෙන මුදල වෙනත් මාර්ගකින් හොයා ගන්න ඕනේ. ඉතින් ඒක ප්‍රායෝගිකව ඒ අඩු වෙන මුදල් වෙන කොහෙන්ද හොයාගන්නේ? අපි ආයෝජන ගේනවද? කොහෙන්ද ඒ ආයෝජන ගේන්නේ? ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම තරුණයෝ සම්බන්ධයෙන් කාරණාවෙදිත් උන් එහෙම කරන්න ඕනේ. අපි ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්තොත් එතුමා මිහින් ලංකා ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු කරා මිලියන 17000ක් පාඩුයි. ඊළඟට නාගරික සංවර්ධන අධිකාරියේ මිලියන 15000ක් පාඩුයි. ඊළඟට ශ්‍රී ලංකා එයාලයින්ස් හිටිය 45000ක් මිලියන පාඩුයි. ඔහුගේ අතීත ට්‍රැක් රෙකෝඩ් ගත්තොත් සෑහෙන නෙගටිව්. එතකොට එහෙම කෙනෙක් අධ්‍යක්ෂකවරයෙක් වෙලා බලයලත් නිලධාරියෙක් වෙලා ඉඳලා එහෙම පාඩුවක් කරපු මිනිස්සෙක් අපි කොහොමද හිතන්නේ මේ කතා කරන 106 107 ආර්ථික වර්ධන වේගයන් වලට මේ රට ගෙනියයි කියලා? විශේෂයෙන්ම තරුණයෝ විදිහට අපි දන්නවා මේ සමාජයේ දේශපාලඥයන්ගේ මතයක් තියෙනවා තරුණයා කියන්නේ පාවෙන ඡන්දයක්, එහෙම නැත්නම් පාවෙන චරිත කියලා. මේ තරුණයා පාවෙන්නේ නැහැ. තරුණයා ඉතාම බුද්ධිමත්ව කටයුතු කරනවා. ඒ නිසා අපි දන්නවා මේ යෞවන සමාජ ශ්‍රේෂ්ත්‍රය, යෞවන පාර්ලිමේන්තු මේ වගේ සංකල්ප ගොඩක් බිහි වෙන්නේ 70 දශකයේ දේශපාලඥයෝ නිර්මාණය කරපු තරුණ ප්‍රතිපත්තියත් එක්ක. ඒ තරුණ ප්‍රතිපත්තිය තමන්ගේ ප්‍රතිරූපේ වඩා ගන්නවත්, පක්ෂයක් දිනු කරන්නවත් හදපු ප්‍රතිපත්තියක් නෙවෙයි. අදටත් පළදරන තව අති විශාල තරුණයන් පිරිසකට සෙවන සදන තරුණ ප්‍රතිපත්තියක් ඒ දශකියා. ඒ වගේම සමාජ විප්ලවයක්, තරුණ විප්ලවයක් තමයි මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින්නේ. දකුණු ආසියාවේ පළවෙනි වතාවට, ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේක්ෂකෙක් ගෙන තරුණ ප්‍රඥප්තිය. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස කඳවුරේ හිටගන්නට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රඥප්තිය. වර්තමානයේ කතා වෙන මාතෘකාවක් තමයි මේ සංස්කෘතිය වෙනස් කරන එක. එහෙමත් නැත්නම් මේ සිස්ටම් චේන්ජ් කියන එක. බොහෝ තරුණයන් දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නවා. දැන් බොහෝ තරුණයන් තව කතා වෙනවා විකල්ප ගැන. මම කියන්න ඕනේ ලංකාවේ පක්ෂ මේ ඇති තියෙනවා. ඒ නිසා අපිට විකල්පවල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රධාන කඳවුරු වල ඇතුලේ තියෙන, එහෙමත් නැත්නම් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් තරුණයා සවි බල ගන්නවානේ. ඒ නිසා අපි හිතනවා මේ තරුණ නායකයා, මේ ඉදිරිපත් වෙලා ඉන්න නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජනය කරන තරුණ නායකයා සමග අපිට පුළුවන් හැකියාවක් ලැබෙනවා ඒ අපේ ප්‍රතිපත්ති අපේ හැකියාවන් සමග වාද කරන්න. ඒක තමයි මේකේ විශේෂත්වය. ඒ නිසා මම තරුණයට ආරාධනා කරනවා නිවැරදි තීරණය මේ මාසේ 16 වෙනිදා තරුණ්‍ය ගණී කියලා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අස්සනින් යුක්තව අපට ලබා දුන්නා පෙරදින තීරෝද රථ හිමියන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විධිමත් ක්‍රියාපිළිවෙලක් අනුගමනය කිරීම, තීරෝද රථ ගාල් කිරීම සඳහා නීත්‍යානුකූලව රථගාල් ලබා දීම, වෘත්තීය තීරෝද රියදුරන්ට විශ්‍රාමවැටුම් ක්‍රමයක් සහ සහනදායි ණය යෝජනා ක්‍රමයක් රක්ෂණ සේවාවක් ලබා දී තීරෝද රථ නියාමන ආයතනය ස්ථාපිත කර ඒ සඳහා තීරෝද වෘත්තීය සමිති ඍජුව සම්බන්ධ කරගන්න බවට, සැමට නිවාස වැඩසටහන යටතේ තීරෝද රථ රියදුරන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ලබා දීමටත් එතුමා එකඟ වෙලා තියෙනවා. අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හම්බෙන්න බෑ. හම්බෙන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මහත්මයා පමණයි. නමුත් මෙතන අපේක්ෂකතුමා අපිට හම්බෙලා අපිට සාකච්ඡා කරලා කරගන්න පුළුවන් දේවල් හින්දා අපිට දැඩි විශ්වාසයක් ඇති වුණා. ඒ විශ්වාසයේ ප්‍රතිඵලය තමයි මේ 17 වෙනිදා ජනාධිපති වෙනකන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපිට හිතවත් වෙන මිනිස්සුන්ට පහර දෙන්න. මටත් තියෙනවා තරජන. 2015 දී අපේ ත්‍රිරෝද සංගම් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පක්ෂව තමයි වැඩ කරේ. නමුත් 2015 දී ජනාධිපතිතුමා දිනවන්න අපි කරපුවාට අන්තිමට අපේ මේ රතගාල් ඔක්කොම නැති කරලා දැම්මා. නමුත් මේ ආණ්ඩුව කිසිම සැකයක් නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතුව ත්‍රිරෝද රථ රියදුරන්ට මගේ සේවාව නිසියාකාර කිරීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ දේවර මංගල්‍යය හා අඹන නවනගරයේ ජනතා අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කරනවා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් තුඹර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ කළුපාන ප්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලක්ගල පල්ලේගම් ප්‍රදේශයෙන් හරස් කර කළුගඟ ජලාශය නිර්මාණය කර තිබෙනවා.
එහි පූර්ණ ජලධාරිතාව ඝන මීටර 10,248ක්. මෙම ජලාශයේ ප්‍රධාන වේල්ලෙහි දිග මීටර 618ක් වන අතර එහි උස මීටර 68ක් වනවා. කළුකඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලැබූ පවුල් 3000ක් සඳහා කළුකඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර පැරණි හත්වට අමුණින් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2000කට වගා කිරීමට අවශ්‍ය ජලයද මෙමගින් සැපයෙනවා. මෙහි අතිරික්ත ජල ප්‍රමාණය නිකුත් කරනු ලබන්නේ මොරගහකන්ද ජලාශය වෙතයි. මොරගහකන්ද කළුකඟ ව්‍යාපෘතියේ ඉහළ ඇලහැර ඇල මගින් මහකන දරාව දක්වා ජලය ගෙන යන අතර පැරණි අඹන්ගඟ, යෝධ ඇල හරහා මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල සහ කන්තලේ දක්වා ජලය රැගෙන යනුයේ කෘෂිකාර්මික සංවර්ධනය පුළුල් කරමින්. ඇලහැර ඇල මගින් වයඹ ප්‍රදේශයේ පවුල් 40,000කට වගා කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජලය ලබා දීමේ වැඩපිළිවෙළද මෙවන විටත් ක්‍රියාවටනෙන් වෙමින් පවතිනවා. මේ අතර මොරගහකන්ද කළුකඟ සංවර්ධන ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 1,200ක් වැය කරමින් අඹන නවනගරයේ ඉදිකළ නවරෝහල, සමෘද්ධි බැංකුව, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බස් නැවතුම්පළ ආදී රේකී ආයතන ජනතා අයිතියට පත් කිරීමද හෙට ජනාධිපතිතුමා අතින් සිදු කිරීමට නියමිතයි. හේනේගම මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසලක් බවට පත්කිරීම සහ කඩවත මහාමායා විද්‍යාලයේ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුවිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. අද පෙරවරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් හරසරින් පිළිගත්තා. හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශ කිරීමේ සමරු ඵලකය නිරාවරණය කළේ ජනාධිපතිතුමාගේ අතින්. CWW කණ්ණංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්ප යටතේ බිහි වූ 11 වන මධ්‍ය විද්‍යාලය ලෙස බිහි වූ මෙම විද්‍යාලය ආරම්භ කරද්දී 1944 වසරේ මාර්තු 12 වන දිනයි. මෙ අතර මහර කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු ගෘහස්ථ ක්‍රීඩාකාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමා අතින්. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් සෙනෙහසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන ගියා. අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දිගුකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ජනාධිපතිතුමා මුල්කල් තැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ. ජනාධිපතිතුමා දරුවන්ට බාදුන් පොරොන්දුවක් අනුව මාස 6ක් වැනි කෙටි කාලයක් තුල ක්‍රීඩාගාරයේ සහිත නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම නිම කර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 50ක්. ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමෙන් අනතුරුව ජිම්නාස්ටික් කණ්ඩායම ඇතුළු විද්‍යාලයේ දරුදරියන් ඉදිරිපත් කළ විශේෂාංග රැසකින්ද මේ අවස්ථාව වර්ණවත් වුණා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk